අයිබෝවන් ගිය සතිය ඔබට පොරොන්දු වුණු විදිහට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටැග් යොප්පුවක් ඒ කියන්නේ ඩීඩ් ඔෆ් gift එකක් සඳහා ඔබ විසින් රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන නිසා අපි අද සාකච්ඡා කරන්නේ ටැග් යොප්පු ගැන විතරයි අපි ලබන සතියේ සාකච්ඡා කරමු බදු ගිවිසුම් සහ උකස් බඳුම් කරහා සම්බන්ධයෙන් ඔබ විසින් රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා මේට අමතරව අපි ලබන සතියේ සාකච්ඡා කරමු ඔබ විසින් මුද්‍ර ගාස්තු ගෙවන්න ඕන නැති ඔප්පු වර්ග මොනවද කියලා දැන් අපි බලමු ඔබ විසින් තෑගි ඔප්පුවකින් දීපලක් පැවරීමේදී රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා ඔප්පුවේ සඳහන් කරන ලද දීපලෙහි වටිනාකමෙන් පළමු රුපියල් 50000ට 100%කුත් ඉතිරි සම්පූර්ණ වටිනාකමට 2%කුත් ඔබ රජයට මුද්‍ර ගාස්තු වශයෙන් ගෙවීමට බැඳලා ඉන්නවා උදාහරණයක් වශයෙන් ඔප්පුවේ සඳහන් වන දීපලෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් නම් එම ලක්ෂ 50න් පළමු රුපියල් 50000ට 3% බැගින් ඒ කියන්නේ රුපියල් 1500ක් සහ ඉතිරි සම්පූර්ණ මුදල වන 49,50,000ට 2% බැගින් ඒ කියන්නේ 99,000ක් ඔබ විසින් රජයට මුද්‍ර ගාස්තු වශයෙන් ගෙවන්නට ඕනේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50ක් වටිනා දීපලක් ඔබ විසින් තෑගි ඔප්පුවකින් පැවරීමේදී ඔබ විසින් රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය රුපියල් 1500 දන රුපියල් 99,000 සමානයි 1,500ක්. ඔබට දැන් තීරය දැක ගන්න පුළුවන් තෑගි ඔප්පුවක් සඳහා ඔබ විසින් ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කර ගන්නා ආකාරය දක්වන පුංචි ගණිත සමීකරණයක්. මම ඔබට පහුගිය වීඩියෝ එකේදී කිව්වා විකුණුම් කරයකට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කිරීමට වඩා තෑගි ඔප්පුවක් සඳහා ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කිරීම ටිකක් සංකීර්ණයි කියලා. මං කලින් කරපු පැහැදිලි කිරීම අහන් හිටියා නම් ඔබට හිතෙන්නේ නැති අයියෝ මේක කොහෙද සංකීර්ණ කියලා. මෙතන තිබෙන ප්‍රධානම ගැටලුව තමයි මුද්‍ර ගාස්තු ගෙවිය යුතු ප්‍රමාණය ගණනය කරන්න කලින් තෑගි ඔප්පුවකින් ඔබ දීපලක් පවරද්දී එම පවරන දීපලෙහි වටිනාකම මුලින් ගණනය කරගෙන ඉන්නට ඕනේ. තෑගි ඔප්පුවකින් දීපලක් පැවරීමේදී ඔප්පුවේ සඳහන් කළ යුතු එම දීපලෙහි වටිනාකම ගණනය කරගන්නා ක්‍රම දෙකක් තිබෙනවා. ෆිඩේකොමිසම් ක්‍රමය අහෝසි කිරීමට පෙර මිලදීගත් හෝ අත්පත් කරගන්නා ලද දීපලක් තෑගි ඔප්පුවකින් පැවරීමේදී එම දීපලෙහි වටිනාකම ගණනය වෙන්නේ එක් ආකාරයකට. ඒ වගේම ෆිඩේකොමිසම් ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව මිලදීගත් හෝ අත්පත් කරගන්නා ලද දීපලක් තෑගි ඔප්පුවකින් පැවරීමේදී එම දීපලෙහි වටිනාකම සකසා ගන්නේ තවත් ආකාරයකට. දැන් ඔබට පැහැදිලි කරන්න යන්නේ ඔබට ඇහිච්ච අමුතු වචනය ගැන. මේ වීඩියෝ එක නරඹන ඔබේ දෙමව්පියන්ට මතක ඇති තෑගි ඔප්පුව හා සම්බන්ධයෙන් ඉස්සර තිබුණු පීතකොමිස් කියලා ක්‍රමයක් ගැන. ෆිඩේකොමිසම් කියන එකට සිංහලෙන් භාවිතා කරපු වචනය තමයි පීතකොමිස් ක්‍රමය කියලා කියන්නේ. ලංකාවේ නීති පද්ධතිය නිර්මාණය වෙලා තිබෙන්නේ විවිධ රටවල්වල නීති පද්ධතීන්ගේ ආභාෂය එක්ක. උදාහරණයක් විදිහට ලංකාවේ වාණිජ නීතිය, ඒ කියන්නේ කමර්ෂල් ලෝ එකට බොහෝ සෙයින් පදනම් වෙලා තිබෙන්නේ ඉංග්‍රීසි නීති මූලධර්ම, ඒ කියන්නේ ඉංග්‍රීෂ් ලෝ ප්‍රින්සිපල්ස්. ඒ වගේම ලංකාවේ දේපළ නීතිය සහ පුද්ගල නීතිය රෝම ලන්දේසි නීතිය, ඒ කියන්නේ රෝමන් ඩච් ලෝ එකේ ආභාෂයෙන් නිර්මාණය වූවක්. පීතකොමිස් ක්‍රමය කියලා කියන්නේ රෝම නීතියේ සියවස් ගණනාවක් දේපළ සිය පෙළපත් උරුමකරුවන්ට පමණක් ලැබීමට සැලැස්වීම සඳහා භාවිතා කරන ලද ක්‍රමයක්. මේ ක්‍රමයේදී තෑගි ඔප්පුවකින් දේපළක් පැවරීමේදී ත්‍යාගලාභියාට දේපළ පැවරෙන්නේ එය ඉදිරියේදී තවත් පුද්ගලයෙකුට පැවරීමේ කොන්දේසිය මත. උදාහරණයක් විදිහට පීතකොමිස් ක්‍රමයට අනුව ඔබේ 100ට හැකියාවක් තිබුණා තෑගි ඔප්පුවකින් ඔබේ පියාගේ නමට ඉඩමක් පවරන්න. ඉදිරියේදී ඔහු අනිවාර්යෙන් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට මේ ඉඩම පවරන්න ඕනේ කියන කොන්දේසිය මත. ෆිඩේකොමිසම් කියන්නේ ලැටින් ටර්ම් එකක්. මේ වචනේ තේරුම තමයි ට්‍රස්ට් ටු කමිට් කියන එක. That means the donor can use the property but on trust to give it to the person expected by the donor. ඒ කියන්නේ
ත්‍යාගලාභියාට හැකියාව තිබෙනවා එම දේපල භාවිතා කරන්න. එහෙත් ඔහු විසින් අනිවාර්යෙන් ත්‍යාගය පවරන්නා විසින් ප්‍රකාශ කරන ලද පුද්ගලයාට ඉදිරියේදී එම දේපල පැවරීමට නෛතිකව බැඳී සිටිනවා. පීතකොමිස් ක්‍රමයට අනුව ත්‍යාගය ඔප්පුවකින් දේපල පවරන අවස්ථාවේදී ඉපදිලා නැති පුද්ගලයෙකු වෙනුවෙන් වුණත් පසුකාලීනව ලැබීමට සැලැස්වීම සඳහා ඉඩමක් පැවරීමේ හැකියාව තිබුණා. මෙතනදී ප්‍රායෝගික ගැටලු රාශියක් මතුවුණා. අපි දැන් කලින් සඳහන් කරපු උදාහරණෙම ආයෙත් සාකච්ඡා කරලා බලමු. ඔබේ පියා විවාහ වීමට පෙර ඔබේ සීයා විසින් ත්‍යාගි ඔප්පුවකින් පීත කොමිස් ක්‍රමයට අනුකූලව ඔබේ පියාට ඉඩමක් පවරනවා. ඉදිරියේදී ඔහුට දාව උපදින වැඩිමහල් පිරිමි දරුවාට එම ඉඩම පැවරිය යුතුයි කියන කොන්දේසිය මත ඔබේ පියාට විවාහයෙන් පසු දාව උපදින සියලුම දරුවන් ගැහණු දරුවන් වුණොත් මෙම ත්‍යාගි ඔප්පුවේ වළංගු භාවයක් තිබෙනවද? මේ වගේ ප්‍රායෝගික ගැටලු බොහොමයක් හේතුවෙන් 1972 අංක 20 දරන Abolition of Fideicommissum and Entails Act යන පනත මගින් Fideicommissum කියන ක්‍රමය අහෝසි කරනු ලැබුවා. ඒක නිසා ඔබ ත්‍යාගි ඔප්පුවක් ලිවීමේදී එම දීපලෙහි වටිනාකම ගණනය කර ගන්නට නම් ඔබ දැනගෙන ඉන්න ඕන මුල්ම කාරණය තමයි එම ඉඩම අවසන් වරට මිලදීගෙන හෝ අත්පත් කරගෙන තිබෙන්නේ 1977 මාර්තු 31 පෙරද පසුවද කියලා. දැන් අපි බලමු 1977 මාර්තු 31 වෙනිදාට පසුව මිලදීගත් හෝ අත්පත් කරගන්නා ලද ඉඩමක් ත්‍යාගි ඔප්පුවකින් නැවත පැවරීම සඳහා ඔප්පුවේ සඳහන් කළ යුතු සහ මුද්දර ගාස්තු ගෙවීම සඳහා ඔබ විසින් බැඳී සිටින ඉඩමෙහි වටිනාකම ගණනය කරගන්නේ කොහොමද කියලා. මේ ගණනය කිරීමේ පළමුවෙනි පියවර වෙන්නේ ඔබ විසින් එම දේපල මිලදීගත් සම්පූර්ණ මුදලට මිලදී ගැනීමෙන් පසුව ඔබේ දේපලට කරන ලද වැඩි දියුණු කිරීම් ඉම්ප්‍රූවමන්ට්ස් වල තක්සේරු වටිනාකම එකතු කරගන්නට ඕනේ. දෙවනි පියවර තමයි අද වන විට එම දේපලෙහි වර්තමාන වෙළඳපොළ වටිනාකම ඔබ විසින් සොයාගත යුතුයි. තුන්වැනි පියවර තමයි පළමුවැනි පියවරේ සාදා ගන්නා ලද වටිනාකමත් අද වන විට වර්තමාන වෙළඳපොළ වටිනාකමත් අතර සංසන්දනය කිරීමක් කළ යුතුයි. හතරවැනි පියවර තමයි මේ සංසන්දනය කිරීමෙන් පසුව අඩු වටිනාකමට තමයි ඔබ මුද්දර ගාස්තු ගෙවිය යුතු වෙන්නේ. උදාහරණයක් විදිහට ඔබ 1990 වර්ෂයේ රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩමක් මිලදී ගත්තා කියලා හිතන්න. ඉන්පසුව 1995 දී ඒකේ ඔබ ලක්ෂ 50ක් වටිනා නිවසක් හදව. අද වන විට මෙහි වෙළඳපොළ වටිනාකම වෙන්නේ රුපියල් ලක්ෂ 90ක් වෙන්න පුළුවන්. එතකොට අපි මුද්දර ගාස්තු ගෙවන්න ඕන වටිනාකම සකසා ගන්නේ මෙන්න මෙහෙමයි. ඔබ විසින් ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20ක් වියදම් කළා. ඒකට නිවස සෑදීම සඳහා නැවතත් රුපියල් ලක්ෂ 50ක් වියදම් කරා. මේ දෙකේ එකතුව රුපියල් ලක්ෂ 70ක්. අදවන විට වර්තමාන වෙළඳපළාගය රුපියල් ලක්ෂ 90ක්. මේ දෙකෙන් අඩු අගය වෙන්නේ රුපියල් ලක්ෂ 70ක්. ඒක නිසා අපි මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ මේ රුපියල් ලක්ෂ 70ට විතරයි. මම ඔබට පහුගිය වීඩියෝ එකේ සඳහන් කළා වගේ යම්කිසි දේපලක තක්සේරු වටිනාකම, වෙළඳපළ වටිනාකම, ඒ වගේම කරන ලද වැඩි දියුණු කිරීම වලට අදාළ තක්සේරුවක්, ඒ වගේම යම්කිසි නිශ්චිත දිනයකදී එම දේපලෙහි පවතින ලද වෙළඳපළ වටිනාකම දැනගන්න ඔබට පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පුළුවන්. මේකට අදාළ ප්‍රොසීඩියර් එක ඔබට නැවතත් දැනගන්න අවශ්‍ය නම් මගේ පහුගිය වීඩියෝ එක බලන්න. අපි දැන් බලමු 1977 මාර්තු 31 වෙනිදාට පෙර මිලදීගත් ඉඩමක් ත්‍යාගි ඔප්පුවකින් පැවරීමේදී මුද්දර ගාස්තු ගෙවිය යුතු සහ ඔප්පුවේ සඳහන් කළ යුතු එම ඉඩමේ වටිනාකම ගණනය කරගන්නේ කොහොමද කියලා. මේ පළමුවෙනි පියවර තමයි 1977 මාර්තු 31 වෙනිදා වන විට එම දේපලෙහි වටිනාකම ඔබ සොයා ගන්නට ඕනේ. දෙවැනි පියවර තමයි 1977 මාර්තු 31 වෙනිදාට පසුව ඔබ විසින් මේ දේපලට සිදු කරන ලද වැඩි දියුණු කිරීම් ඉම්ප්‍රූවමන්ට්ස් වලට අදාළ තක්සේරු වටිනාකම හොයාගෙන ඒක කලින් අගයට එකතු කරන්නට ඕනේ.
පියවර තමයි අද වන විට එම දේපලෙහි වර්තමාන වෙළඳපොළ වටිනාකම සොයා ගන්නට ඕනේ. හතරවෙනි පියවර තමයි මේ වටිනාකම් දෙක සංසන්දනය කරලා මෙතනින් අඩු වටිනාකමට ඔබ විසින් මුද්‍රල ගාස්තු ගෙවන්නට ඕනේ. මම දැන් ඔබට ටිකක් සංකීර්ණ උදාහරණකින් පැහැදිලි කරනවා කොහොමද මේ ගණනය කිරීම සිද්ධ වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔබ හිතන්න 1960 වර්ෂයේදී ඔබ රුපියල් ලක්ෂ 5කට ඉඩමක් මිලදී ගත්තා කියලා. ඒ වගේම 1965දී එම ඉඩමේ ඔබ නිවසක් හැදුවා කියලා හිතන්න රුපියල් ලක්ෂ 20ක් වියදම් කරලා. එතකොට ඔබ වියදම් කළ දින සම්පූර්ණ මුදල ලක්ෂ 25ක්. හැබැයි 1965 ඉඳන් 1977 වෙනකම් මේ ඉඩමේ වටිනාකම ඉහළ ගියා කියලා හිතමු රුපියල් ලක්ෂ 10කින්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 35ක් කියලා හිතමු වටිනාකම. එතකොට අපිට අදාළ වෙන්නේ අර කලින් 1960දී මිලදී ගත්ත amount එකවත්, එහෙමත් නැත්නම් 65දී නිවස හදපු amount එකවත් නෙමෙයි. 1977 මාර්තු 31 වන විට අපි කලින් සඳහන් කරපු ලක්ෂ 35ක් වන වෙළඳපොළ වටිනාකම. ඒ වගේම ඔබ හිතන්න ඔබ 1990 වර්ෂයේදී අර කලින් 1965දී හදපු නිවසම නවීකරණය කිරීමක් කරනවා කියලා රුපියල් ලක්ෂ 30ක් ආය වියදම් කරලා. එතකොට අපි මෙතනදී ගණනය කිරීමට එකතු කරගන්නේ 1977 මාර්තු 31 වෙනිදා වන විට තිබුණු වෙළඳපොළ වටිනාකම වන රුපියල් ලක්ෂ 35ට අපි එකතු කරන්න ඕනේ අපි 1990දී නිවස නවීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද රුපියල් ලක්ෂ 30ක මුදල්. මේ දෙක එකතු කරාම වටිනාකම වෙනවා රුපියල් ලක්ෂ 65ක්. එහෙනම් අද වන විට මේ ඉඩමේ වෙළඳපොළ වටිනාකම 1,50,00,000 කියලා හිතමු. හැබැයි ඔබ මුද්‍ර ගාස්තු ගෙවන්න ඕනේ අර රුපියල් ලක්ෂ 65ට විතරයි. සම්පූර්ණ වර්තමාන වෙළඳපොළ වටිනාකමට නොවේ. දැන් ඔබට තීරය දැක ගන්න පුළුවන් 1977 මාර්තු 31ට පෙර මිලදීගත් ඉඩමක් තෑගි ඔප්පුවකින් පැවරීමේදී මුද්‍ර ගාස්තු ගෙවන්න ඕන වටිනාකම හොයා ගන්න ආකාරය සහ 1977 පසුව මිලදීගත් ඉඩමකට මුද්‍ර ගාස්තු ගෙවිය යුතු වටිනාකම සකසා ගන්න ආකාරය පිළිබඳව සංසන්දනාත්මක රූප සටහනක්. තෑගි ඔප්පුවකින් දේපලක් පැවරීමේදී මුද්‍ර ගාස්තු ගන්නේ කිරීම සඳහා සහ ඔප්පුවේ සඳහන් කළ යුතු එම දේපලෙහි වටිනාකම ගණනය කරගන්න ආකාරය කොහොමද? ඒ වගේම තෑගි ඔප්පුවක් හා සම්බන්ධයෙන් රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා මම ඔබට තවත් පුංචි පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. තෑගි ඔප්පුවක් ලිවීමේ කාර්යය ඉටු කරද්දී බොහෝ නොතාරිස්වරුන් විසින් පරණ ඔප්පුවේ සඳහන් වටිනාකම තමයි අලුත් ඔප්පුවේ වටිනාකම විදිහටත් ඇතුළත් කරන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඉඩමේ සිදු කරන ලද ඉම්ප්‍රූව්මන්ට්ස් වලට අදාළව තක්සේරු වටිනාකමක් ඔප්පුවට ඇතුළත් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඇතුළත් කරන්නේ තමන්ට හිතෙන තක්සේරු වටිනාකම. එහෙම කරන එකේ කිසිම ගැටලුවක් නැහැ. ඔබට මුද්‍ර ගාස්තු ප්‍රමාණය අඩුවෙන් ගෙවීමේ හැකියාවක් ලැබෙනවා. හැබැයි ගැටලුව තිබෙන්නේ යම් ආකාරයකින් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මේ ඉඩමට අදාළව තිබෙන තක්සේරු වටිනාකම සහ ඔබ විසින් ඔප්පුවේ සඳහන් කරන ලද වටිනාකම අතර ලොකු පරස්පරයක් තිබෙනවා නම් මෙතනදී ඔබට දඩයක් ගෙවීමට නියම වීමට ඉඩ තිබෙනවා. අද වීඩියෝ එකෙන් පස්සේ ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති පීතකොමිස් ක්‍රමය කියන්නේ මොකක්ද? ඒ වගේම තෑගි ඔප්පුවකින් දේපලක් පැවරීමේදී රජයට ඔබ විසින් ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා. අපි ලබන සතියේ සාකච්ඡා කරමු ලීස් ඇග්‍රීමන්ට් එකකට, ඒ කියන්නේ බදු කිරිසුමකට, ඒ වගේම මෝගේජ් බොන්ඩ් එකකට, ඒ කියන්නේ උකස් බැඳුම් කරයකට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා. ඊට අමතරව මුද්‍ර ගාස්තු ගෙවන්න ඕන නැති ඔප්පු වර්ග මොනවද කියලාත් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ අප්සරා සරච්චන්ද්‍ර.